ජය වේවා සමගම සතර දැස් ගමන සුබ වේ රටම එක් වේ ඉරියතල් වේ සමග ජය වේ ගමන සුබ වේ රටම එක් වේ ඉරියතල් වේ සමග ජය වේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කෙරෙන දෙබරවැව ජනරලියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජන සන්ධානය සංවිධාන කළ 49 වන ජනරලිය මෙයයි. කීප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. මට ඊයේ දැනුම් දීමක් කරලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව ඒ අයට අපහාස වෙන්න මම මේ වේදිකාවෙදි කතාවක් කළා කියලා අධිකරණයේ රුපියල් ලක්ෂ 1000ක වන්දියක් ඉල්ලලා නඩුවක් පවරලා. මම මේක දැක්කහම පුදුම වුණා. අපි කාටවත් අපහාස කරන්න කතා කරනවා නෙමෙයි මේ හදන්නේ වේදිකාවලදී ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව අපි කතා කරන දේවල් වහන්න නවත්තන්න දැන් උසාවිය පාවිච්චි කරන්නත් උත්සාහ කරනවා අපි ඒකට අහු වෙන්නේ නැහැ එක පැත්තකින් කඳවුරක සජිත් ප්‍රේමදාස මහත්මයා ඉන්නකොට අනිත් පැත්ත කඳවුරෙන් එනවා අලුත්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවනකම්ම මම තේරුම් කරගත්තේ නෑ. ජේවීපී එක කියන්නේ ඇත්තටම මේ ආගම දහමට මේ රටට වෛර කරන ජාතියක් කියලා. මේ වෙනකොට මේ රටේ දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවටත් කොළඹ ඉඳලා සංගමත් කන්දටත් සිංහල දෙමළ මුස්ලිම් බර්ග බේදයකින් තොරව සජිත් 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 හැමෝගේම නායකයා සජිත් බවට පත් වෙලා ඉවරයි. මට මතකයි 2008 අවුරුද්දේදී ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් වීරවංශ මහත්තයතුළු කණ්ඩායම ගැලවෙනකොට රට පුරා ගහලා ගහලා මරන්න හැව්වා. එකට ඉන්න එකත් මරන්න පුළුවන් පක්ෂයක්. ප්‍රචණ්ඩත්වය, දීෂණය, ම්ලේච්ඡත්වය හිස ඔසවමින් පවතින මොහොතක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ප්‍රචණ්ඩත්වය නිසා භීෂණය නිසා වසා දමලා තවත් බහුජන සංවිධාන සාකච්ඡා පවත්වනකොට ම්ලේච්ඡ මැර ප්‍රහාර එල්ල කරලා මං අහන්න කැමති මේ රටේ කතා කරන්න අයිතියක් නැද්ද? Taman කැමති දේශපාලනයක් කරන්න අයිතියක් නැද්ද? මම කියන්න කැමති මේ නිර්මාණය වෙන වියරු ෆැසිස්ට්වාදයට මේ භීෂණයට මේ ම්ලේච්ඡත්වයට මේ රටේ ජනතාව ආශිර්වාදය දෙනවද? මම ඔබ සියලු දෙනාටම කියන්න කැමති බය නැතුව ජනාධිපතිවරණයේ දිනේදී සැකයක් හිතේ තියාගන්න නැතුව ඡන්ද පොළට ගිහිල්ලා පොදු ජන යුගය වෙනුවෙන් ඔබගේ හයිය ලබා දෙන්න මේ ත්‍රස්තවාදයට ඔබ බිය වෙන්න එපා. තමන් තුළ පටු දේශපාලන අරමුණු හෝ ගිවිසුම් නැති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාතර පැවති ජනරැලියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. රනිල් වික්‍රමසිංහ අපේක්ෂකතුමා අනුර කුමාර දිසානායකට ආදරෙයි. අනුර කුමාර දිසානායක මැතිතුමා රනිල් වික්‍රමසිංහට ආදරෙයි. හැබැයි මම කියන්න කැමති මේ සජිත් ප්‍රේමදාස අපේ මාතෘභූමියේ ලක්ෂ 220ට ආදරෙයි ආදරෙයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති. අපි ළඟ ඔය පටු දේශපාලන ඩීල් නැහැ. ඒ අවස්ථාවාදී දේශපාලනයට නැවතීමේ ලකුණු තබලා මේ මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 7 දුරකථනය දිනවන්න අපිට ඔබගේ වටිනා වරම ලබා දෙන්න.